ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සැන්දෑවක් වේවා ආයුබෝවන් අරේ ආයුබෝවන් ඔව් පහ වසර ආයුබෝවන් මව්බස පන්තියට ඔයාලාගේ ආදරයෙන් පිළිගන්නවා පුංචි තාක්ෂණික දෝෂයක් ඇති වුණා ඒක මග හරවගෙන දැන් වැඩේ පටන් ගන්න අය හදන්නේ මතකද දා මං මුංචි රචනාවක් කියන විදිය කියලා දුන්නා ඉතින් මේ මාසේ අන්තිම සති කීපය ගෙවිලා යන්නේ ඒක නිසා අලුත් නිබන්ධනය ඔබට ඉදිරි දින කීපේ ලැබෙන තුරු මං මේ දවස් ටිකේ කරගෙන ආවේ ඔයාලගේ හතර වසරේ දැනුම කොහොමද කියලා පරීක්ෂා කරලා බලපු එක හරි හතර වසරේ දැනුම කොහොමද කියලා පරීක්ෂා කරලා බලපු එක ඒ වගේම මතක් කරන්න ඕනේ අපි අයිලර්නින් YouTube channel එකේ link එක ඊයේ class එකේට අද group එකට දැම්මා පුතේ ඔයාලා බැලුවද බලන්න ඊයේ පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය හා යම් යම් දේවල් අමතක වෙච්ච අය අතහසු වෙච්ච අය අරගෙන බලන්න group එකට link එක දාලා තියෙනවා channel එක video එක දාලා තියෙන්නේ එහෙමනම් හරි එහෙමනම් අපි වැඩේ පටන් ගමු ගන්නකෝ ළඟට ඔයාලට සිංහල ලියන්න පොතක් දැන් දිනවනේ ඒ පොත ගන්නකෝ ළඟට අරගෙන මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න දිනේ දාන්න ඕනේ ඉස්සෙල්ලාම වැඩක් පටන් ගන්නකොට නේද දිනේ දාන්න දිනේ දා ගන්නකෝ දාලා අද ඉස්කෝලේ ගියාද අවසන් ඉස්කෝලේ නැත. ආ ඔයාලගේ දවස නෙමෙයි. හරි. අව දැන් අපේ සතිය දවස්. ඕ. සර් අද වාර විභාගේ තිබුණානේ. මට ආ එහෙමද? මට දෙමළ පේපරේට 100න් 100යි. ආ. ගණිතයට 98යි. ගණිතයට 98යි. හරි. මව්බස තිබ්බද? මව්බස වලට නම් ලකුණු තාම ආවේ නැහැ සර්. පරිසර 84යි. මොනවාද 84 පුතේ? පරිසරය. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. දිනේ දා ගන්න. අද ඇවිල්ලා 14. ග්‍රාසිකේ දොළොස්වෙනි මාසේ 17 වෙනිදා අද අපි වැඩේ පටන් ගමු පහත වගුව පුරවන්න රයිට් මෙහෙමයි වෙන්නේ මේ මේ තීරුව පුංචි ඊළඟ තීරු දෙක ලොකුයි. හරි. මේක වචනේ. පිල්ලම්. मेरा वाचन है पूरा बिल तो ना मैं के मैं हम मम लिया ना हम वाचन में पिल्लम देख गाने තියෙනවා එතකොට ඉස්සෙල්ලාම මේ වචන ගන්න හැම වෙලේ පිල්ලම මේ තීරුවේ ලියන්න ඊළඟට හැම වෙලේ පිල්ලම මේ තීරුවේ ලියන්න Thank you.
ඌරා වෙල කියනකොට මොකද්ද දරුවනේ හම්බෙන ඉස්සෙල්ලම හම්බෙන පිල්ලම මොකද අමලක්වත් තියෙන්නේ ඇල පිල්ලම මොකිට ඈ ගයන පිත්තද ආ ඔය කිව්වේ ගයන පිත්ත කියලා ගයන පිත්තද ගයන පිත්ත කොබාල ගයන පිත්ත කියන අය ආ ඔය ඉන්නේ ඈ ඇල පිල්ල සදියු මගේ පැටව උනේ මෙන්න මේ ඌ යන්නේ තියෙන ගයනු කිත්ත බැඩියෝ පිල්ලමක් නෙවෙයි මේ අවස්ථාවේ පිල්ලමක් විදියට සලකන්නේ නෑ මේක අපිට මේ වචනේ ඉස්සෙල්ලම හම් වෙන පිල්ලම තමයි රා යන්නේ තියෙන ඇල පිල්ලම ඇල පිල්ලම නෙවෙයි ඇල පිල්ල හරියට වචන උච්චාරණය කරා ඇල පිල්ල ආ රා යන්නේ හම් වෙන්නේ ඊට පස්සේ හම් වෙන්නේ මෙ යන්නේ කොම්බුව කවුරු හරි කියලා තිබුණා නම් ගයන පිත්ත කියලා ඒක වැරදි. අම්මා චුටි ඇයට කන්න බැලුද? ඇලපිල්ලයි කොම්බුවයි තියෙන්නේ. ඒ શબ્දය අරන් අකුර මුලට දුවන් පොඩි රවුමක් අරන් කොම්බුව දැල්ලියන් කොම්බුව තමයි මේක තියෙන්නේ මෙතන ඊට පස්සේ පූසා ඒක නම් ගැටළු සහගත නාමයක් නෑ පූ යන්න සා යන්න දෙකේම පිල්ලන් දෙක තියෙනවා පූ යන්න තියෙන්නේ කෙටි පාපි ආ ආ පූ කියනකොට ඩික් පාපි ඩික් පාපිල් ඩික් කොන් පාපිල්ල ඩික් කොන් පාපිල්ල ඩික් කොන් පාපිල්ල වැටියෝ ඩික් කොන් පාපිල්ල ඌ යන්නේ තියෙන්නේ සා යන්නේ තියෙන්නේ ඇලපිල්ල 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 සීනි පිළමරව සීනි කියනකොට දෙකේම තියන සී යන්න කියන්නේ සීනි පිල්ලයි කැටි පිල්ලයි ස්පිල්ල සී යන්නේ දික් පිල්ල හයි යන්නේ තියන්නේ කෙටි ස්පිල්ල හයි හරි ආසිරි ආසිරි ඇලපිල්ල ඇලපිල්ල ස්පිල්ලයි කෙටි ස්පිල්ල ආයන්නේ ඇලපිල්ල ආසිරි
කියනකොට ආයන්නේ පුතේ මගේ දරුවනේ ආයන්නේ පිල්ලන්නේ තියෙන්නේ සියන්නේ රියන්නේ සියන්නේ කෙටින් ස්පිල්ල රියන්නේ කෙටින් ස්පිල්ල अरगन එක තියෙන්නේ ස්පිලි දෙකක් තියෙන්නේ ඒ ස්පිලි දෙක ආයන්න පිල්ලමක් විදියට සලකන්නේ නැහැ මෙතනදී ආයන්න පිල්ලමක් නැහැ හරි ආයන්න පිල්ලමක් නැහැ ඇයන්නේ නැහැ ඇයන්නේ නැහැ ඉවැ පිල්ලම් නැහැ වරදවා වටහාගෙන වැරදි උත්තර ලියන්න එපා මගේ පුතේ හරි ඔව් වැඩියෝ කෙටි ස්පිල් කියලා වැරදි අන්තිම එකේ කෙටි ස්පිල් නෑ නෑ කියලා නෑ සර් අද ඉතින් කෙටි ස්පිල් රයි එහෙනම් හරි ඔන්න පිල්ලම් ගැන ටිකක් අවබෝධය පිළිබඳ ගැළලුවක් සහගත නෑ කීප දෙනෙකුට හැරෙන්න බහුතරයකට හොඳ දැනුමක් තියෙනවා අපේ ජනවාරි වල නිබන්ධනයත් එක්ක මේක තවදුරටත් ඉගෙන ගමු පිල්ලම් ගැන ඒකේ තියෙන කරුණු කාරණා එක හරි පුතේ එහෙනම් අපි අපේ ඊළඟ වැඩේට යන් ඔයාලගේ වචන ලිවීම පිළිබඳ නාදයේ න අකුර ඒකට සර් දෙන්නේ පුංචි අසල් ලිවීම එකේ ඉඳලා රූලක් කර රූලක් 10 වෙනකන් අංක දාන්න එකේ ඉඳලා රූලක් කර රූලක් 10 වෙනකන් අංක දාන්න असाले भी मार लिया ना दान पालन पाव भार लिया नहीं किया ला कोमटी है मौके महारियां दो सर कर सर ओया बोर्ड पहासुई कैम ऑफ करना हम माइक ऑफ कर नवोद्यातीश्वर पेटियो माइक ऑफ कर गतीश्वर माइक ऑफ कर गेटियो अरे අපි ඊටක තුන්වෙනි එක ඇහුන්නේ නැහැ කියලා සර් තුන්වෙනි එක කියන්න කියලා කියන්න රයිට් අර අංක 1 උතේ ලියන්න විකාශනය 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 හරි අංක දෙක වෙලඳාම
වෙලඳාම වෙලඳාම අංක දෙක අංක තුන දේශනය අංක හතර අංක හතර රණ විරුවා රණ විරුවා ඊළඟ එක අංක පහ වෙලඹ 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 අශ්වයාගේ ගැහණු සතා අශ්වයා කියන පදේ ස්ත්‍රීලිංග පදේ වෙලඹ තැවුන කී වෙන එකද පැටියෝ පහ පහ වෙලඹ වෙලඹ ඊළඟ එක අත්සන අත්සන අංක 6 අත්සන සෑ ඇහුන්නේ අංක 2 කියලා පුතේ ඇහුන්නේ නැති අංක 6 අත්සන මොකද්ද අත්සන 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 හරි අංක 7 අංක 7 සුලඟ සුලඟ අංක 7 සුලඟ සර් හත්වෙනි එක ඇවුන්නේ සුලඟ සුලඟ හරි හරි සර් හරි අංක 8 සම්දර්ශනය 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 සර් සම්දර්ශනයද සම්දර්ශනය සර් ආ වැඩියෝ සර් සම්ද නැත්නම් සම්ද සම් සම් හරි සර් thank you සම්දර්ශනය
හරි අංක 9 අංක 9 වලඳ මොකද සර් වලඳ වලඳ අපි බත්තු යන්න ගන්නෙ වලඳ දහවෙනි එක ණය කරුවා ණය කරුවා ණය ඉවරයි දහවෙනි එක විලක්ෂී ණය කරුවා ඉවරයි සර් ඉවරයි සර් හරි 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 අහන් ඉන්න ඔන්න ආයේ චෙක් කරගන්න වචන ටික එකේ ඉඳලා අංක එක විකාශනය චෙක් කරන්න පුතේ සදියු චෙක් කරන්න විකාශනය දෙක වෙලඳාම තුන දේශනය හතර රණවිරුවා පහ වෙලඹ හය අක්ෂණ හත සුලඟ අට සඳර්ශනය නවය වලඳ දහය ණයකරුවා රයිට් කාට හරි ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවද තුන්වෙනිද මොකද්ද තුන්වෙනි එක අත තුන පුතේ දේශනය දේශනය තුන්වෙනි එක विकाशनय රණවිරුවා ර සබ්දයට පස්සේ මුහුර්ත දෙන වෙලඹ සංයක බර්ට කලින් මුහුර්ත ජල හරි හරි දාගන්න අක්ෂර දන්ත දශ දන්ත දෙන සංයක බර්ට කලින් සුලගේ මුහුර්ත ජල සම්දර්ශනය බිඳුව අපි එහෙමයි කියන්නේ හැබැයි ඔකට කියන නමක් තියෙනවා හරිද බිඳුව කියලා අපි හඳින්නුවට ඔකට කියන නමක් තියෙනවා මොකද්ද පැටියෝ මේ මේකට කියන නම මොකද්ද අනුස්වාර මොකද අනුස්වාර ඕ එක්කෙනයි කිව්වේ අනුස්වාරය හරි සදියු විතරයි කිව්වේ ප්‍රයයන් සදියු කිව්වේ කමම් හරි කියලා කියන්නේ නැහැ අනිත් අය දන්න විදිහට කියන්න බලන්න. එයාලා උත්තර බලන්න. හරි ඒක බලමු එයා. තාර්කස දන්තදෙන මූර්තිදල සංජකද ණය කරුවා පුතේ අපේ භාෂාවේ සිංහල භාෂාවේ ණයන්නේ මූර්තක ණයන්නේ වචනයක් පටන් ගන්නවා නම් ඒ ණය කියන වචනේ විතරයි ණය කියන වචනෙත් එක්ක සම්බන්ධ වචන විතරයි ණය කරුවා ණය ගනුදෙනු ණය තැන්පතු ණය බැංකුව අන්න ණය කියන වචන විතරයි මුල පටන් ගන්න මූර්තක ණයන්නේ අනිසියලුම අකුරු ණය කියන න සබ්දෙන් ආරම්භ වන අනිසියල් හිමන දන්තදන රයිට් මම අහුවේ මෙන්න මෙතන තියෙනවා අපි කියන්න කියන්නේ බිඳුව කියලා ගොඩක් අය බිඳුව නෙමෙයි මේ බිඳුව නෙමෙයි මොකද්ද නම මේකට කියලා සර් අයින් වෙනකෝ उत्तर
සර් මගේ එකක් වැරදි. කාගේද වැරදි? මගේ එකක් වැරදි සර්. සර් මගේ එකක් වැරදි සර්. වැඩිය මට මැසේජ් කරන්න ඒක පහසුයි බලන්න. සර් මගේ ඔක්කොම හරි. හරි. වැරදිච්ච අය මේක ලියා ගන්න උත්තරේ. ආවට දානවා. මෙනුක 10න් 10යි මෙනුක 10න් 10යි දිනු වනි 10න් 9යි අයිසිර 10න් 10යි සදේව 10න් 10යි 10න් 9යි ලිලක්ෂි මොකද මට යෝනේ එකක් වැරදිලා ලිලක්ෂිගේ समहार අර ඇහෙන්නේ නැති ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි ඇහිලා හරියට ලියා ගන්න බැන් යා වැරදි. හරි. එහෙනම් මෙන්න මේකට කියන නම මොකද්ද කියලා හොයාගෙන ඉන්න. අපේ සදියු කිව්ව අනුස්වාරය කියලා අනිත් අය තාම මට උත්තරයක් දුන්නේ නැහැ. මන් දන්නේ අනුස්වාරයේද මොකද්ද කියලා. සැනකලිය. ආ ආ बिंदुअ බින්දුව නෙමෙයි නම තවම දෙකක් තියෙනවා විසර්ගය කියලා එකක් තියෙනවා මේකට මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් ඔයලා බලන්න ඕගොල්ලෝ හරි එහෙනම් අපි මේ වැඩේ නවත්තමු අපි යන් ඊළඟ වැඩේට සින්දුවක් අහලා යන්න ඊළඟ වැඩේට හා සර් හරි ආ හැබැයි මම කියන එක සින්දුව කියන්න ඕනේ පූජනී වැඩියෝ पूजनी पुपुदु पुपुदु मैं एना कथा करना मम देनुवनी नुहंसाद सुइसा देनुवनी हाँ मेनू कर मानू कर मानू कर क्या क्या नहीं दे मगाद दबते इंग्लिशी सिंधुआ आ ओके क्या five little monkeys jumping on the bed one fell down and Bumpy said mama call a doctor doctor says No more monkeys jumping on the bed. Four little monkeys jumping on the bed. One fell down and Bumpy said, "Mama call a doctor." Doctor says, "No more monkeys jumping on the bed." Three little monkeys jumping on the bed. One fell down and Bumpy said. Mama call a doctor. Doctor say, "No more monkeys jumping on the bed." Four little monkeys jumping on the bed. One fell down and Bumpy said, "Mama call a doctor." Doctor say, "No more monkeys jumping on the bed." One fell down. One little monkey is jumping on the bed.
One fell down and bumped his head. Mama called a doctor, doctor says, no more monkeys jumping on the bed. Thank you. Arimde, lassanai. Tava, ekka chance ekak denna kaatada denne? Samanuka. Amaya. Amaya kiyala kenek innawa dakka. Oh. Amaya. අමායා නැත්ද? අපි දෙමු. නිර්මල මෙකට. යතිස්වර. මම ඇහෙනවද පැටියෝ? ඇහෙනවද සර්? හරි. ලස්සන සින්දුවක් කියමු බලන්න එනවා. Wandering in school, little tan to karateng. Toppi gona isara himam piti passing. Hani hani kata nuba yana kota. Hani hani kata nuba yana kota. Parakiyanne toning. Parakiyanne keviteng. Punjikalen පුංචිකාලේ නුඹට දුක එරිච්ච කිරි නිවවලු මම ඔ දෙවලු මම වත්ත පාරුවේ දැක්කම ඉන උනාලු ලාඩම්වල නුඹ පා ඉන්නේ මලිතන තර උඹේ කඳුළු මට කියන්න ඔට උරෙන් අඩනවම පර කියන්නේ තෝරින් පර කියන්නේ කෙවිතෙන් ස්කෝලෙන් සීට් කර මල්ලකු මිනිහෙක් වෙන්න දැව්ව බලට හිටිය. ඕ! ඉතුරු ටික. ආ? බයි. ආ අපි තව වැඩක් කරලා සින්දුවක් අහමු. අපි යනවා දැන් වාක්‍ය හදන්න. මම කියන්නේ හරි අපි දෙන්න අවස්ථාව ඉංග්‍රීසි රචනාව my family there are four members in my family there are father mother brother and myself we live in maguran kadawala we help each other our friends take care of us and we respect them we live happily hari patio then ape english teacher da kiyala dunne dan mata english padya metana karanna wenawa dan ha singala padya patthakin tiyala hari ape mehema karanna hadanna patio මෙන්න මේකට මට උත්තර ඕනේ. ඔයා ලියන්න වර්තමාන කාල අතීත කාල කාල වර්තමාන කාල ලිංග අපිට තුන්නේ පුරුෂ ලිංග ඒක වචන වැටි පහ බැලිය වැකි පහක් ලියන්න
ඊට පස්සේ ඒවා අතීත කාලයට හරවා නැවත ලියන්න अन्ने सिंगल සදේව කියන්න මට වර්තමාන කාල ස්ත්‍රීලිංගයේ ඒකවචන වාක්‍ය. ඔයාලිය පිස්සෙන්නම්. අත්තා පාඩම් කරයි. මයික් ඕෆ් වෙන්න ඕනේ නැත්තේ. හරි සදේව කියන්න දැන්. අත්තා පාඩම් කරයි. ආ අක්කා පාඩම් කරයි කියලා සදේව ලියලා තියෙනවා. හරි. නුසකා. නුසකාද? නුස්කා නුස්කා හරි පුතේ යාළුවා කියපු වාක්‍ය අතීත කාලයට හරවලා ඔයා කියන්න අක්කා පාඩම් කළාය රයිට් අක්කා පාඩම් කළාය නුසකා ඔයා ලියපු වාක්‍යයක් කියන්න වර්තමාන කාලේ නංගී මල් කඩයි. හරි. නදුනි නංගී මල් කඩයි කියන වාක්‍ය අතීත කාලයට හරවන්න. නංගී මල් කැඩුවාය. රයිට්. නංගී මල් කැඩුවාය. පුතා ලියපු වාක්‍යයක් කියන්න බලන්න. වර්තමාන කාලේ. නැන්දා පන්සල් යයි. නැන්දා පන්සල් යයි. මනුක මනුක නැන්දා පන්සල් යයි අතීත කාලේ නැන්දා පන්සල් ගියාය නැන්දා පන්සල් ගියාය මනුක ලියපු වර්තමාන කාල වාක්‍යයක් අම්මා වැලිතලප සාදයි අම්මා වැලිතලප සාදයි අම්මෝ රසයි ඈ ඒක හරවන්නකෝ අතීත කාලයට සවිනි අම්මා වැලි තලප සෑදුවේ ආන්න වැලි සෑදුවාය 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 සමනි ඔයා ලියපු වාක්‍යයක් කියන්න වර්තමාන කාලේ ආච්චි කැවුම් උයයි ආ එහේ වැලි තලප අදලා මේ කැවුම් අදලා හරි ආච්චි කැවුම් උයයි කුබුදු බුදු නෑනේ පූජනී සර් ඔයා කියන්න ආච්චි කැවුම් සාදයි එමෙද කිව්වේ ආච්චි කැවුම් සාදයි කියන එක අතීත කාලයට ආච්චි කැවුම් සෑදුවාය ආච්චි කැවුම් සෑදුවාය හරි ඔයා ලියපු වර්තමාන කාල වාක්‍යය අත්තම්මා පන්සල් යයි. හරි අත්තම්මා පන්සල් යයි. ලිලක්ෂී අත්තම්මා පන්සල් යයි. කියන්න අතීත කාලේ. අත්තම්මා පන්සලට ගියාය. අත්තම්මා පන්සලට ගියාය. හරි ලිලක්ෂී කියපු ලියපු වර්තමාන කාල වාක්‍යයක්.
නැන්දා හැලප සාදයි ආ ඒ හැලප හදලා අම්මෝ කොහේ කන්න දාප්පා මේවා හරි ලිලක්ෂි නැන්දා හැලප සාදයි නැන්දා සැලප හැලප සාදයි කියන එක මහීෂා 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 को देनुवनी अरे क्या ना पते नंदा हेल्प सादाई नंदा हेल्प सहदुआय नंदा हेल्प सहदुआय राइट नंदा हेल्प सहदुआय क्या ना लिखूँ आपे काउ मैं क्यों हुए දෙනුවනේ නේ ඔයා කියන්න ඔයා ලියපු වර්තමාන කාල වාක්‍යය අම්මා සිටුවයි ඇහුනේ අම්මා පැල සිටුවයි අම්මා පැල සිටුවයිලු ප්‍රමෝද ප්‍රමෝද අම්මා පැල සිටුවයිලු අතීතේ අම්මා පැල සිටුවයි සිටුවේ සිටුවාය right ප්‍රමෝද ඔයාගේ වර්තමාන කාල වාක්‍යයක් නංගී සෙල්ලම් කරයි ආ නංගී සෙල්ලම් කරයි අපි ඒක කියමු රාධිකාට ඉසිර කියන්න කොයි නම් ඔයා නංගී සෙල්ලම් කරාය කතාවින් බැන්නේ ආ නංගී සෙල්ලම් කළාය හරි රාධිකා ඔයා ලියපු වාක්‍යයක් කියන්නේ නම් මට වර්තමාන කාලේ ඉසිර ඔයා ලියපු වර්තමාන කාල වාක්‍යය අම්මා පිටි කොටයි ආ එහෙ තාම පිටි කොටනවා මොනා අම්මා පිටි කෙටුවාය රයිට් අම්මා පිටි කෙටුවාය හරිද මොනා දන්නත් දන්නේ හරි ආ හරි පුතේ එහෙනම් බොහෝ දුරට ගැටලුවක් නැහැ වාක්‍ය දෙක ගොඩනගාගෙන යන්න පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙනවා ලියන්න රචනා මාතෘකා දෙකක් දෙනවා අනේ මට ලියලා ෆොටෝ එකක් දාන්න WhatsApp එකට බලන්න හරිද බලන්න දාන්න නැත්නම් අයිලර්නින් වෙබ්සයිට් එකටත් දාන්න පුළුවන් හරි එහෙම දාන්න කැටලුවක් නැත්නම් සහගත වුණොත් මට ෆොටෝ එකක් දාන්න බලන්න හරි අපි යන් රචනා මාතෘකාවට एक मगे හොඳම මිතුරා මේ බලන්න චුට්ටක් මේක දිහා දැන් ඔන්න මේක දැක්ක ගමන් ඔයා ලියනවා ආ මගේ හොඳම මිතුරා චමරිය ඇය බොහොම කරුණාවන්තය එහෙම ලියනවා ඇය හරි ලස්සනයි එහෙම ලියනවා හැබැයි මේකේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි හරිද මේකේ බලාපොරොත්තු වෙනවා එයා දැන් ඔයාට තව යාළුවෝ ඉන්නවනේ ඒ යාළුවන් අතරින් පුතේ ඇයි චමරි හොඳම මිතුරිය වුනේ නැත්තම් ඇයි කමල් හොඳම මිතුරා වුනේ ඇයි සම්පත් හොඳම මිතුරා වුනේ නේද ඇයි කියලා හේතුවක් තියෙන්න ඕනේ මෙන්න මේ කාරණේ නිසා ඇය මට හැම අවස්ථාවකදීම මං කරදරයටපත් වෙච්ච හැම අවස්ථාවකම මට උදව් කරනවා අන්න ඒක නිසා මගේ හොඳම මිතුරා එයා හරි
ඊට පස්සේ ඇය මට මේ මාව කරදරයකට පත් වෙන අවස්ථාවේදී මම ඒ කරදර වලින් බේර ගන්නවා පාසලේදී මම නොගිය දවස්වල අතපසු වෙන වැඩ ටික මට ලබලා දෙනවා අන්න ඒ නිසා තමයි මගේ හොඳම මිතුරා වෙන්නේ කියලා ලියන්න ඕනේ හරි උදේ වැඩ දාන්නවා මම බලනවා මට මගේ කාර්ය බහුලත්වයත් එක්ක සහ මගේ වැඩ ටිකත් එක්ක මට පුළුවන් උපරිම වෙලාවේ මම බලනවා පුතේ කෙනෙක් දෙන්නේ අතපසු වෙන්නේ නැති වැඩ දාන්න ඇකිය හැම වෙලෙම මම බලනවා නොබලා ඉන්නේ නැහැ ඒක නිසා ඔයා දාන්න මේ අයි ලර්නින් කියලා දාන්න නැත්නම් ඔයා ගන්න බැරි වෙනවා හරි සර් මගේ ඔය රචනාවට වාක්‍ය කීයද වාක්‍ය තුනයි කැටියෝ ඇති වාක්‍ය තුනක් ලියපුවා ඇති හරි අපි ඊළඟ එක මේ පළවෙනි වාක්‍යතාවනේ මම දෙවෙනි වාක්‍යතාව විභාගය සමත් වූ පොත් තාම සමත් වෙලා නැහැ දරුවනේ සමත් වුණොත් මොකද වෙන්නේ මොන වගේ දෙයක් වෙයිද මට මොන වගේ දේවල් ලැබෙයිද මොන වගේ සතුටු හිතන අවස්ථා තියේවිද සමත් වුණොත් මොකද වෙන්නේ කියලා ටිකක් හිතලා ලියන්න සමත් වුණොත් මට තාත්තා බයිසිකලයක් ගෙනත් දෙනවා කියලා එහෙනම් තාත්තාගේ ටෑග් එක ලැබෙයි සමත් වුණොත් අම්මට ගොඩක් සතුටු හිතේ නේද අපේ අම්මා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවනේ නේද ඒක නිසා අපේ අම්මට ගොඩාක් සතුටු හිතේ අම්මට විතරක් නෙමෙයි තාත්තට ඊළඟට ගුරුවරු ගුරුවරු ගොඩාක් සතුටටපත් වේ එහෙම ඔයාට හින්දන දේ ලියන්න ඒක අතීත කාලෙන් ලියන්න බෑ මේක වර්තමාන කාලෙන් කියන අනාගත කාලෙන් ලියන්න තාම වෙලා නෑ ඉවර නෑ එහෙම මලලව එකට ලියන්න. හරි. අවුදාද? දැන් ක්ලාස් එක අවසන් කරන්න කලින් ලස්සන සින්දුවක් කියන්න ඕනේ. සර් මනුක ඉංග්‍රීසියෙන් මයිසෙල්ෆ් ගැන කියන්නද? නෑ 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 නෑ. ක්ලාස් එක නෙමෙයිනේ. අපි සිංහල ක්ලාස් එකේ සිංහල වැඩක් කරමු කැටියෝ. හරි. සර් මම සිංහල සින්දුවක් කියන්නද? ප්‍රමෝද? රයිට්. මනුක සිංහ සින්දුවක් කියන්නද? මොකද පුතේ සින්දුව? වලා කුලේ රන් පාටට. මොකද සින්දුවක් කියනවද? නෝනේ තුනේ වන්දේ සින්දුව. ලැබුවා වුණත් මොකද? කිව්වම. සර් මනුක කියන්නද? හරි අපි කි මෙහෙම කියමු. අම්මා ගැන සින්දුවක් කියන්න කවුද කැමති? අම්මා ගැන කවුරුත් නැත්ද? අම්මා ගැන සින්දුවක් කියන්න. සර් මමක කියන්නද? ආරයිට් පැටියෝ කියන්න. මාතෘකාව ආදරණීය අම්මා. ආ.
සින්දුවක් කියන කවියක් හරි සින්දුවක් හරි මම ඉපදුණු අම්මා එතෙක් කල් ගැහණියක වසිටි අම්මා දස මාසක් කුස මහ රැක සිටි අම්මා කිරි කැටියේ කුබි කළා ආදර අම්මා දාරක ප්‍රේමය වැඩිවිනි අම්මාගේ ලේ කිරි බවට හැරිවුනි අම්මාගේ මෞසෙනි හස ලබා දුන් අම්මාගේ මනසේ සතුටක් නිල් නලියයි අම්මාගේ මාව ලොකු මහත් කෙරු අම්මා හොඳ මිනිසෙකු තනනා අම්මා සෑම දෙයකටම පිහිටවන අම්මා මුතු බුදු වේවා ආදර අම්මා අසා සිටි ඔබ සැමට ස්තුතියි ආයි ලස්සනයි පුතේ ඔයාමද ලිව්වේ නෑ සර් මම කවි සිතුවිලි කියන පොතකින් එකක් කටපාඩම් කරගත්තා ආ රයිට් බලන්නකෝ අපේ අහන් ඉන්න පුතේ අපේ හැම දෙයකදීම අපේ ළඟ ඉන්නේ අම්මා අපේ හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් අපිට එකම රැකවරණය අම්මා අපි ගාව ඉන්න හැම දෙනාම අපෙන් ඈත් වෙලා ගියත් අපේ ගාව හිටපු අය අපි දාලා ගියත් අම්මා අපිව දාලා යන්නේ නැහැ ඒකනේ කියන්නේ නේද මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ නේද අපි ගාව හිටපු හැම දෙනාම අපිව දාලා යද්දී අම්මා අපිව බලා ගන්නවා ඒක නිසා ඒ අම්මට වෙන්න පුළුවන් උපරිම සහයෝගය උපරිම ආනම්බරය ගෙනත් දෙන්න කුංචි පුතේ ඔයාට පුළුවන් හරි අම්මට ඔයාගේ අයියා අක්කා නේද සමහර වෙලාවට රස්සාවක් කරලා නේද අලුත් අවුරුද්ද දවසේ අම්මට තාත්තට ඇඳුමක් ගෙනත් දෙන්න පුළුවන් හැබැයි මගේ දරුවනේ ඔයාලට එහෙම හැකියාවක් නැහැ ඔයාලා ගාව සල්ලි නැහැනේ හැබැයි ඔයාලට අම්මට තාත්තට දෙන්න පුළුවන් පුංචි පුංචි තෑගි දෙනවා ඒ තමයි ඔයාගේ අම්මා ඉස්සරහා ඔයා හොඳ ළමයෙක් කියලා කෙනෙක් කියනවා නම් මෙයා දක්ෂේ මෙයා හොඳට ඉගෙන ගන්නවා මෙහෙම මෙයා අපි ඉස්කෝලේට ගොඩක් ආරම්භරයක් කියලා ඉස්කෝලේ විදුහල්පතිතුමා ගුරුවරු කියනවා නම් අන්න අම්මට දෙන්න පුළුවන් ලොකුම තෑග්ගක් අනේ හොඳ නාමය ගෙනහල්ලා දෙන්න අම්මට එතකොට ඇත්තටම ඔයා හොඳ තෑග්ගක් දුන්නා වෙනවා ලබන අවුරුද්ද නේද තීරණාත්මකයි පැඩියෝ ලබන අවුරුද්ද බොහෝ දුරට අපි විශ්වාස කරමු දෙසැම්බර් නැත්තම් අන්තිම වගේ වෙනකොටවත් ශ්‍රත් විභාගේ තියාවි කියලා. මේ පවතින தත්ත්වය ආ අරදරයක් නැතුව සාමකාමීව ගියොත් ලබන අවුරුද්දේ අන්තිම නැත්තම් 2023 ජනවාරි වගේ වෙනකොට ශිෂ්‍යත්ව විභාගේ තියෙවි. ඒකේ ප්‍රතිඵල දින දවසට අම්මා හරිම ආඩම්බරයෙන් කියන්නේ අල්ලපු ගෙදර එක්කලත් එක්ක අල්ලපු ගෙදර නැන්දත් එක්ක මගේ මගේ එක්ක දරුවා නම් ශිෂ්‍යත්වේ පාස් ආ හරි ආරම්භයෙන් කියන්නේ දැකලා ඇති වාගේ අයියා අක්කා විභාගයක් පාස් වෙච්ච දවසට අම්මා හරි හරිම සතුටින් ඉපිලලා යනවා එයා මුළු ලෝකෙම ජයග්‍රහණය කළා වගේ නේද ඒක නිසා ඒ අම්මට සතුට හිතෙනදී වැඩම කරන්න එයාව අඬවන වැඩ කරන්න එපා අම්මා ඇඬුවොත් අම්මට හිතරිද දෙවොත් අම්මාගේ හිත කැඩුවෝ ඒකේ ප්‍රතිඵල ඔයාලට ලැබෙනවා ලැබෙනවාමයි හරි නිකරුණේ අම්මගේ ඇස්වලට කඳුළු ගෙනත් දුන්නොත් ඔයා අනිවාර්යෙන්ම ඔයාටත් ඒ ප්‍රතිඵල හම්බෙනවා ඒක නිසා මගේ දරුවනේ හතර පහ කියන්නේ දැන් ඔයාට තේරෙන වයස මේ වයසේ ඔයාට පුළුවන් අම්මා අඬවන්නේ නැතුව අම්මා ආස කරන විදියට නේද
අම්මා බලාපොරොත්තු වෙන විදිහට ලස්සන ගමනක් යන්න. හැබැයි තව චූටි දෙයක් මතක් කරනවා. ඔයා මොන තත්ත්වෙ හිටියත් අම්මා අපිව බාර ගන්නවා. නේද? ඒකනේ අර අහන්නේ මං එනකොට ඉදි කඩ ළඟ ඉන්නවා ධම්මේ කියලා. අර සින්දුවක් තියෙන. අහලා ඇති නේද? ඒ වගේම ඔයාගේ කකුල ගලක හැපුණත් අපි අම්මෝ කියලා කෑ ගන්නවා. බුදු අම්මෝ මාව බේර ගන්න. මොන ප්‍රශ්නාවක් අපි අම්මට කතා කරන්නේ. අපි දන්නවා අපේ හිත කියනවා මෙතනදී අම්මයි කියනනම් අපිව බේර ගන්නවා කියලා. ඒක නිසා අම්මා වෙනුවෙන් ඔයාලා ඒ වැඩේ කරන්න. එහෙනම් සර් අදට නවතිනවා. අපි ආයේ ලබන සතියේ සඳුදා ඔයාගේ I learning classes ටික පටන් ගන්නවා සුපුරුදු වෙලාවට. ඒ වගේම මම ඔයත් එක්ක කතා කරන්න බ්‍රහස්පතින්දාට එනවා පරිසරය කතා කරන්න. හරි. එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා හැමෝටම. පෙරවන් සරණයි පුතේ. ආයුබෝවන්. ආයුබෝවන්.